වංගේ තන්නේ අපි සෙල්ලම් කරපු විදිහට මේ විකට් එකේ පොඩ්ඩක් ලයිව් ගතියක් තිබ්බා පළවෙනි සෙෂන්ස් දෙකේ වගේ. ඉතින් මං හිතන්නේ තාමත් විකට් එකේ පොඩ්ඩක් දෙයක් වෙනවා ෆාස්ට් බෝලර්ස්ලාට. ඉතින් අපි හොඳට සෙල්ලම් කරා. හැබැයි මං හිතන්නේ අපි අන්තිම සෙෂන් එකේ විකට්ස් ටිකක් ගියා වැඩි. මං හිතන්නේ නැත්තම් අපිට විකට් පහකට වගේ ලකුණු 270ක් 280ක් විතර තල්ලු කරලා ෂේප් එකේ අපිට දවස හොඳින් ඉවර කරන්න තිබුණා. මොකද විකට් එක මං හිතනවා හෙට වෙද්දි තා ටිකක් ෆාස්ට් බෝලර්ස්ලාට ටිකක් හොඳ වෙයි කියලා. මොකද මේ කියන්නේ බැට් කරන්න හොඳ වෙයි කියලා. මොකද දැන් පොඩක් අවුවත් ඇවිල්ලා ගොඩක් වෙලා තියෙන ඉඳන්. හැබැයි විකට් එකේ පොඩි ටර්න් එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපිටත් පොඩි මේ chance එකක් ගන්න පුළුවන්. මොකද අපි හරිතැන් වල බෝල් කරොත් අපිටත් උන්ට හොඳ ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන්. ඔව් ඇත්තට මං බැට් කරන්න ඇද්දි මං දැක්කා විකට් එක පොඩ්ඩක් ලේසි නැති විකට්ටක් පොඩ්ඩක් විකට් එකේ සීම් වෙන ගතියක් වගේ තිබ්බා. ඉතින් මං හිතන්නේ මගේ අයිඩියා ගුණේ මේ පළවෙනි සෙෂන් එක හොඳට බැට් කරන්න. ලකුණු ගැන මම මොනවාක්වත් හිතුවෙත් නෑ. මං ස්කෝ බෝඩ් එකවත් බැලුවේ නෑ. ඉතින් මට ඕනුනේ සෙෂන් එක බැට් කරනවා කියලා තමයි මගේ ඔළුවේ අයිඩියා එක තිබ්බේ. ඉතින් මං හිතන්නේ විකට් එක යන වෙලාව මං හොඳට තෝරා බේරාගෙන පොඩ්ඩක් කෙලින් විතරක් ගන්නවා කියලා හිතන් හිටියේ. මං හිතන්නේ ඒක ගොඩක් මට වැඩ කරා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මගේ කීක මොකක් හරි ටෆ් සිටුවේෂන් නැතිදී මම පොඩ්ඩක් ඔළුවට දාගෙන පොඩ්ඩක් හොඳින් ක්‍රීඩා කරන්න හදන එක තමයි මම හිතන්නේ මේ මගේ සක්සස් එක තියෙන්නේ. නෑ මම හිතන්නේ අපි කුමාය නැතුව ගහන පළවෙනි ටෙස්ට් මැච් එක. ඉතින් මම හිතන්නේ කට්ටිය හොඳට සෙල්ලම් කරා. මොකද ඔහුගෙන් මෙච්චර කාලා අපි ගොඩක් ඔහුගෙන් යකුණා කියලා හිතුණා. මොකද ඔහු පිටියේ සෙල්ලම් කරන විදිය හැමතිස්සම ලකුණු වෙනවා ටීම් එකට. දැන් අපි සෙල්ලම් කරන විදිය බැලුවොත් එම ඔහු නැතුව මං හිතන්නේ අපි ගොඩක් හොඳට සෙල්ලම් කරා. හැබැයි පොඩි පොඩි අවාසනාවන්ත සිදුවීම් දෙයක් වුණා ඇන්ජලෝගේ තිරියගේ අවුට් එක. ඉතින් මං හිතන්නේ ඒ වෙලාවේ ඒ දෙන්නත් පොඩක් තවඩයක් වෙලා හොඳට සෙල්ලම් කරා. මං හිතන්නේ අපිට මීටට ලොකු ලකුණු සංඛ්‍යාවක් මේ අද දවසේ ඇතුළත මේ බෝඩ් එකේ දාන්න තිබ්බා. මං හිතන්නේ PhD කෞශල් හොඳට බැට් කරන්න පුළුවන් කෙනෙක්. මං හිතන්නේ ඔව් හොඳට දැන්ට හොඳින් බැට් කරගෙන යනවා. ඉතින් සුරංගයි නුවනුයි පොඩ්ඩක් සපෝට් එක දුන්නා නම් මං හිතන්නේ ඔහුගේ අටේ පොඩ්ඩක් ලකුණු තව 300 මං හිතන්නේ 300 පොඩ්ඩක් පන්න ගත්තා නම් ඒක පොඩ්ඩක් ඔළුවට පාකිස්තාන් උගණ්ඩාවෙන් පොඩ්ඩක් ඔළුවට ඒ වගේම අපිටත් පොඩ්ඩක් පොඩි මේකක් තියෙනවා 300ක් පැන්නුවම. ඉතින් මං හිතන්නේ ලකුණු 300ක් පන්නන එක තමයි අපේ මේන් ටාගට් එක මුලින්ම. ඊට පස්සේ අපි එන හැම ලකුණම අපි මේ අරගෙන පුළුවන් තරම් පොඩි ලොකු ස්කෝ එකක් දාලා මේ පාකිස්තාන් උගණ්ඩාවෙන් ප්‍රෙෂර් එකක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මම හිතන්නේ රංගනේරත් දිගටම ක්‍රීඩා කරපු කෙනෙක්. මම හිතන්නේ සමහරක් විට මම හිතන්නේ PhD කෞශල් ඔහුට වඩා හොඳින් පන්දු යවනවා ඇති මේ දැන් මේ දැන් වෙනකොට. මම හිතන්නේ ඉතින් ඒකයි කැප්ටන් උත් මම හිතන්නේ සිලෙක්ටර්ස්ලත් රංගන අය වෙනුවට PhD කෞශල් තෝරගන්න නැත්තේ. මොකද මම හිතන්නේ පාකිස්තාන් හොඳින් ක්‍රීඩා කරනවා රංගන අයට. ඉතින් මම හිතන්නේ PhD විකට් පහක් ගත්තින්දත් මම හිතනවා ඔහුට පොඩි අවස්ථාවක් දුන්න කියලා. ඇත්තර මම පටන් ගද්දී කියන්නේ සීරිසේ පටන් ගද්දී මට ඕනලා තිබ්බේ මේ සීරිස් එකේ වැඩිම ලකුණු ලාභියන්න. මොකද මම අර නිව්සීලන්ඩ් වලින් ගත්ත කොන්ෆිඩන්ට් එකත් එක්ක මම හිතනවා මට ලොකු දෙයක් දැන් කරන්න පුළුවන් කියලා. මොකද මට මුලින්ම තිබ්බේ පොඩ්ඩක් 30-40 පන්න ගන්න බැරුව තමයි හිටියේ. හැබැයි මම හිතන්නේ ඊට පස්සේ ඒකේ උනපස මම දන්නවා දැන් කොහොමද ගේම් එක යන්න ඕනේ කියලා, කොහොමද 100ක් ගහන්න කියලා මම දැන් දන්නවා. ඉතින් මම හිතන්නේ මට ඕනේ දැන් කුලන්තරම් විකට් එකේ ඉඳලා ලකුණු ගන්න. කුලන්තරම් මට කියන්නේ මගේ කොන්ෆිඩන්ට් එකට නගගෙන. මොකද දැන් සීනියර්ස්ලත් නැති වෙන වෙලාවේ ඉතින් අපි පොඩ්ඩක් ඔළුව පහළ දාලා මේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න තමයි මට ඕනලා තිබෙන්නේ.